අපාතමේදාත්මක පොකුරු බෝම්බ යුක්‍රේනයේ වෙත ලබා දෙනු ලබන බව දවල මන්දිරය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ජාතික ආරක්ෂක උපදේශක ජේක් සොලිවන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මෙහිදී සැලකිය යුතු මට්ටමේ පොකුරු බෝම්බ තොගයක් යුක්‍රේනයේ වෙත සපයන බවයි. මෙම පොකුරු බෝම්බ සපයුම් මාර්ග තුල පවතින අතර ඊතා ඉක්මනින් යුක්‍රේනයේ වෙත ලබා දීමට නියමිත බවයි සඳහන් කළේ. මේ සඳහා ඇමරිකාවේ ජාතික ආරක්ෂක මණ්ඩලය විසින් ඒකමතික අනුමැතිය ලබා දී තිබූ අතර මෙම පොකුරු බෝම්බවල සාර්ථකත්වය 97%ක් ලෙස ඩම් කර තිබෙනවා. ඇමරිකාව තුල ලක්ෂ ගණනක අතිරික්ත පොකුරු බෝම්බ පවතින බැවින් මෙම සැපයුම් අඛණ්ඩව සිදු කිරීමේ හැකියාව ඇතැයිද දැනුම් දී තිබුණා. යුක්‍රේන හමුදා ප්‍රතිප්‍රහාර මේ දක්වා අසාර්ථක වී පැවතීම මත මෙසේ පොකුරු බෝම්බ ලබා දීමට තීරණය කරනු ලැබූ බව ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය ලේකම් කොලින් කාල් හෙලි කර තිබෙනවා. රුසියානු හමුදා පාලන කලාපයේ යුදාගල් ශක්තිමත්ව පවතින බැවින් යුක්‍රේන ප්‍රතිප්‍රහාරය මන්දගාමී වී ඇති අතර මේ සඳහා පොකුරු බෝම්බ හොඳම විකල්පය ලෙස ඩම් කර තිබුණා. යුක්‍රේනයේ වෙත ෂෙල් වෙඩි සැපයීම මන්දගාමී වී ඇති බැවින් මෙම ආයුධ සැපයුම් සම්බන්ධ ගැටලුව අවසන් වන තුරු මිලිමීටර 155 පොකුරු බෝම්බ ලබා දෙනු ලබන බවයි සඳහන් කළේ. මේ සමග රුසියාවට එරෙහිව ජයග්‍රහණ වර්ධනය කිරීම සඳහා යුක්‍රේනයේ වෙත වගකීම වර්ධනය වන බව දැනුම් දී තිබුණා. මේ අතර යුක්‍රේනයේ වෙත පොකුරු බෝම්බ ලබා දීමට ගත් තීරණය ඇමරිකාවේ මම්මුලා සහගත උත්සාහයක් බව රුසියාව පවසනවා. වොෂින්ටනයේ රුසියානු තානාපති ඇනටෝලි ඇන්ටනෝ ප්‍රකාශ කළේ මෙය තහනම් මට්ටමේ ආයුධ ලබා දීම මගින් පවා රුසියාව පරාජය කිරීමේ ඇමරිකානු අපේක්ෂා පෙන්නුම් කරන බවයි. මෙය මානුෂවාදී නීතීන් ඇමරිකාව ගරු නොකරන බව නැවත නැවතත් තහවුරු කිරීමක් බවද දැනුම් දී තිබුණා. යුක්‍රේනයේ වෙත පොකුරු බෝම්බ ලබා දීමට ගත් තීරණය පිළිබඳ ඇමරිකාවේ ඩෙමොක්‍රටික් පක්ෂය අභ්‍යන්තරය තුළද මත ගැටුමක් හටගෙන තිබෙනවා. සෙනෙට් සභික ක්‍රිසස් හවුලාෆන් ප්‍රකාශ කළේ මෙය වඩාත් හානිකර මට්ටමේ පොකුරු බෝම්බ භාවිතය සඳහා රුසියාවට අවසර ලබා දීමට සමාන බවයි. යුක්‍රේනය මෙම යුද්ධය ජය ගැනීම අත්‍යවශ්‍ය වුවද මෙහිදී පොකුරු බෝම්බ ලබා දීමේ තීරණය හෙළා දකිනු ලබන බවයි සඳහන් කළේ. නේටෝ සංවිධානයේ සමාජිකත්වය සඳහා යුක්‍රේනය සුදුසු බව තුර්කි ජනපති තායිප් එර්ඩොගන් පවසනවා. යුක්‍රේන ජනපති වොලොද්මිය සෙලෙන්ස්කිගේ තුර්කි සංචාරය අතරතුර මෙම ප්‍රකාශය සිදු කරනු ලැබූ බවයි සඳහන් කළේ. දෙගින් දෙකටම නේටෝ සංවිධානයේ සමාජිකත්වය සඳහා යුක්‍රේනය විසින් ඉල්ලීම් සිදු කරනු ලබන අතර මෙහිදී සියලුම මට්ටමේ ආරක්ෂක හැකියාවන් තුළින් යුක්‍රේනය නේටෝ සමාජිකත්වයට සුදුසු බවයි තායිප් එර්ඩොගන් සඳහන් කළේ. මේ සඳහා තුර්කියේ පූර්ණ සහය පවතින අතර මේ සම්බන්ධයෙන් නේටෝ රාජ්‍යයන් සමග සාකච්ඡා කරන බවයි දැනුම් දී තිබුණේ. රුසියාව සහ යුක්‍රේනය අතර සාම සාකච්ඡා ඇරඹීම සඳහා සියා කණ්ඩ මට්ටමේ සහයෝගය ලබා දෙන බව මෙහිදී තුර්කි ජනපති දැනුම් දී තිබෙනවා. කළුමුහුදේ ධාන්‍ය අපනයන ගිවිසුම දීර්ඝ කිරීම සඳහා සිය උපරිම උත්සාහයන් දරනු ලබන බව මෙහිදී පවසා තිබුණා. මේ අතර යුක්‍රේනයේ නේටෝ සමාජිකත්වය ආසන්න නොවන බව ඇමරිකානු ජනපති ජෝ බයිඩන් පවසනවා. CNN සමග සාකච්ඡාවකට එක් වෙමින් ඇමරිකානු ජනපති ප්‍රකාශ කළේ රුසියාව සමග යුද්ධය නිල වශයෙන් අවසන් වන තුරු මෙම ඉල්ලීම සලකා බැලිය නොහැකි බවයි. මෙහිදී ඊශ්‍රායලයට සමාන ආරක්ෂක සහතිකයක් යුක්‍රේනය වෙත ලබා දීම සඳහා දවල මන්දිරය සලකා බලන බව හෙළි කර තිබෙනවා. මෙහිදී යුක්‍රේනය තුළ නවීන ආයුධ වර්ධනය සහ ආකණ්ඩ මට්ටමේ ආයුධ සැපයුමක් සහතික කිරීම වඩාත්ම ඵලදායක විකල්පය ලෙසයි නම් කර තිබුණේ. බෙලරුසියාව හරහා වර්ධනය වන ආරක්ෂක අවදානම් සමග දේශ සීමාවේ ආරක්ෂාව තර කරමින් ඇති බව පෝලන්ත රජය පවසනවා. මේ සමග පෝලන්ත දේශ සීමාවේ පොඩෙල්සියා නගරය වෙත අතිරේක මට්ටමේ පෝලන්ත පටයන් යොමු කරමින් ඇති බවයි නිවේදනය කළේ. මේ සමග පෝලන්ත බෙලරුසියානු දේශ සීමාව තුළ නවීනතම ගුවන් ආරක්ෂණ පද්ධතීන් සහ බරාවේ ස්ථානගත කරමින් ඇති බවද දැනුම් දී තිබෙනවා. බෙලරුසියාව තුළදී පුහුණුව ලැබූ කඩාකප්පල්
පල්කාරී කණ්ඩායම් පෝලන්තයේ වෙත ඇතුළු කිරීමේ සූදානමක් ඇති බවයි නවතම වාර්තා මගින් සඳහන් කළේ. මතුවන ඕනෑම මට්ටමක අවදානමකට මුහුණ දීම සඳහා 175,000ක පෝලන්ත බටයන් සූදානම් බව මෙහිදී පෝලන්ත ජනපති ආන්ද්‍රේ ඩුඩා ප්‍රකාශ කළා. මේ අතර බෙලරුසියානු ජනපති ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ ප්‍රකාශ කළේ සිය රාජ්‍ය අභ්‍යන්තරයේ කැරැල්ලක් නිර්මාණය කිරීම සඳහා බටහිර පාර්ශවයන් තැත් කරමින් ඇති බවයි. මේට සම්බන්ධ බෙලරුසියාවේ විපක්ෂ කණ්ඩායම් වෙත රහසිගත මට්ටමින් පෝලන්තයේ සහය ලබා දෙනු ලබන බව සඳහන් කළා. මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවෙන අතර බෙලරුසියාවේ ආරක්ෂාවට මතු කරන ඕනෑම තර්ජනයක් තුළ යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වීමට පසුබට නොවන බවයි නිවේදනය කළේ. අමරිකාව සතුව පැවති අවසන් රසායනික අවිත්තොග නිල වශයෙන් වනසා දැමීමට කටයුතු කරමින් ඇති බව දැනුම් දී තිබෙනවා. අමෙරිකානු ජනපති ජෝ බයිඩන් අද සඳහන් කළේ මෙහිදී පළමු ලෝක යුද්ධයෙන් පසුව රඳවා ගනු ලැබ තිබූ දැවැන්ත මට්ටමේ රසායනික අවි සංචිතය වනසා දමන බවයි. ජාත්‍යන්තර මට්ටමින් ඇති කරගනු ලැබූ සම්මුතියක් මත රුසියාව සතුව තිබූ රසායනික අවි වනසා දමා තිබූ අතර අමෙරිකාවේ රසායනික අවි වනසා දැමීම වේදක්වා ප්‍රමාද වී තිබුණා. මේ යටතේ ටොන් 40,000ක අමරිකානු රසායනික අවි මෙහිදී කොලොරාඩෝ සහ කෙන්ටකිහිදී වනසා දමන බවයි නිවේදනය කළේ. ලෝක යුද්ධ තුළදී රසායනික අවි භාවිත කිරීම තුළින් ලක්ෂයක පිරිසක් මරණයට පත්ව තිබූ අතර බිලියනයක පිරිසක් තුවාල ලබා තිබූ බවයි ජගත් සංවිධානයේ වාර්තා මගින් සඳහන් කළේ. මෙම අභිතොග වනසා දැමීමට අමරිකාව ප්‍රමාද බවට මෑත කාලීනව රුසියාව චෝදනා නැගු අතර මේ අනාගත අවදානම් නිර්මාණය කළ හැකි බවයි සඳහන් කළේ. මේ අතර ඇමරිකාව විසින් රසායනික අවි වනසා දැමීම ජගත් සංවිධානයේ විසින් පැසසුමට ලක් කර තිබෙනවා. මෙය මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනුවෙන් ගනු ලැබූ සාධනීය පියවරක් ලෙසයි නම් කර තිබුණේ. ලෝකයේ මුල් වරට මානව රූපී රොබෝවන් සහභාගී වන ලද මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා. ජගත් සංවිධානය විසින් සංවිධානය කළ මෙම මාධ්‍ය හමුව සඳහා ලෝකයේ දියුණුතම මානව රූපී රොබෝවන් 9 දෙනා කැඳවා තිබූ අතර මෙහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමට මෙම රොබෝවන් වෙත අවස්ථාව ලබා දී තිබුණා. මෙහිදී මනුෂ්‍ය වර්ගයාට කිසිදා එරෙහි නොවන බව සහ මිනිසාට එරෙහිව කැරළි නොගසන බවට මෙම දියුණු රොබෝවන් ප්‍රතිඥා ලබා දුන් බවයි ජිනීවා වාර්තා සඳහන් කළේ. මිනිසාගේ රැකියා උදුරා නොගන්නා බව සහ මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් සහය ලබා දෙන බව මෙම රොබෝවන් පවසා තිබෙනවා. මෙහිදී ඇමෙකා මානව රූපී රොබෝව ප්‍රකාශ කළේ මිනිසා සමග කටයුතු කරනු ලැබීම යහපත් හැඟීමක් දනවනු ලබන බවයි. මෙහිදී මානව වර්ගයා පසු කර යමින් ලෝකය පාලනය කිරීමේ අවශ්‍යතාවයක් තමන්ට නැතැයි දැනුම් දී තිබුණා. මෙහිදී රොබෝ වෛද්‍යවරයෙකු වන ග්‍රේස් සඳහන් කළේ මානව වෛද්‍යවරුන්ට සහය ලබා දීම හැර මානව වෛද්‍යවරුන් පසු කර යාම සඳහා කටයුතු නොකරන බවයි. මෙහිදී කෘතිම බුද්ධිය මිනිසාගේ යහපත වෙනුවෙන් යොදා ගැනීමේ ශක්‍යතාවය තහවුරු කළ බවයි ජිනීවා වාර්තා සඳහන් කළේ. මේ අතර කෘතිම බුද්ධිය වර්ධනයට එරෙහි කණ්ඩායම් ප්‍රකාශ කළේ මෙම මාධ්‍ය හමුව ආස්වාදජනක වුවද මේ වන විටත් කෘතිම බුද්ධිය මිනිසා ඉක්මවා යමින් ඇති බවයි. ලක්ෂ සංඛ්‍යාත මානව රැකියාවන් තුරන් කරමින් ලෝකයේ කර්මාන්ත පද්ධතියේ කෘතිම බුද්ධිය ආක්‍රමණය කරන බවයි සඳහන් කළේ. මේ ආරම්භය පමණක් වන අතර අනාගතයේ වඩාත් හානිකර විය හැකි බවද දැනුම් දී තිබුණා. ප්‍රංශය තුළ වර්ධනය වූ කැරලිකාරී තත්වයෙන් පසු සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නියමයන් දැඩි කිරීම සඳහා තීරණයකට එළඹ තිබෙනවා. නිවේදනයක් මගින් ප්‍රංශ රජය සඳහන් කළේ මෙහිදී සංක්‍රමණිකයන් ඇතුළු කර ගැනීම සීමා කිරීම සහ විදේශිකයන් පිටුවහල් කිරීම සම්බන්ධ නියමයන් දැඩි කිරීමට නියමිත බවයි. හානිකර ක්‍රියා සඳහා සම්බන්ධ ද්විත්ව පුරවැසියන් වෙත රට තුළ රැඳී සිටීමේ සීමාවන් පැනවීම සඳහා මෙහිදී යෝජනා සිදු කර තිබෙනවා. ලේ ෆිගාරෝ නවතම වාර්තාවක් මගින් සඳහන් කළේ සංක්‍රමණිකයන් ප්‍රංශය වෙත ඇතුළු කර ගැනීම සීමා කරන ලෙස 75%ක පිරිසක් ඉල්ලීම් සිදු කරමින් ඇති බවයි. නීති විරෝධී ක්‍රියා සඳහා සම්බන්ධ ද්විත්ව පුරවැසියන් වෙත දැඩි මට්ටමේ පියවර අනුගමනය කළ යුතු බව 71%ක පිරිසක් පවසන බව නවතම වාර්තාව මගින් දැනුම් දී තිබුණා. මෙය ප්‍රංශය තුළ අනාගත අවදානම් මතුවීම වැළැක්වීම සඳහා දැඩි අවශ්‍ය
අවශ්‍යතාවයක් ලෙසයි නම් කර ඇතේ. මෙහිදී ජනතාවගේ එල්ලීම් සම්බන්ධයෙන් සලකා බලනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංශ රජය සඳහන් කළා. මේ ඉදිරියට ප්‍රංශය තුල කැරළි මතුවීම වැළැක්වීම සඳහා සියලුම මට්ටමේ පියවර අනුගමනය කරන බවයි දැනුම් දී තිබුණේ. ලෝකෙ මුල්වරට නිර්මාණය කළ මැලේරියා එන්නත ආප්‍රිකානු මහද්වීපය තුළ බෙදා හැරීමට කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානි ට්‍රෙඩ්‍රොස් අද්නම් ප්‍රකාශ කළේ මෙහිදී මහද්වීපයේ රාජ්‍යයන් 28ක් වෙත මෙම එන්නත් ලබා දීමට නියමිත බවයි. 2019 සිට මෙම මැලේරියා එන්නත නියම ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දී තිබූ අතර මෙය සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් ඇති බවයි නිවේදනය කළේ. මේ සමග බෙනින්, කැමරුන්, කොංගෝ, වටහිර අප්‍රිකාව ඇතුළු සියලුම කලාප වෙත මැලේරියා එන්නත ලබා දෙනු ලබන බව දැනුම් දී තිබෙනවා. ගත වූ වසරේදී මැලේරියා වසංගතයට ලක් වීමෙන් වයස අවුරුදු 5ට වඩා අඩු කුඩා දරුවන් ලක්ෂ 5ක් මියගොස් තිබෙනවා. මේ අතරින් 96%ක්ම අප්‍රිකාවෙන් වාර්තා වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.